අයුබුවන් ඇපල් කඩේ නුවණ අදතාව ඔබත් එක්ක අපගේ මේ වෙන මේ රටේ වෙන දේවල් පොඩ්ඩක් කතා බහ කරන්න මේක ඇත්තටම මොන රරද්ද කියලා හිතා ගන්න බැරි තත්ත්වයට අද අපි පත් වෙලා තියෙන්නේ මොකද ඇත්තටම මම ලෝකයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අද ඇත්තටම ලැජ්ජ වෙන දවසක් මේක අපේ රටේ මේ විදිහට ලැජ්ජාවක් බයක් නැති නායකයෝ ඉන්න නිසා ලෝකයේ මිනිස්සු අද අපට හිනා වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇත්තටම අද කතා කරන්න අපේ මාතෘකාවම ලැජ්ජ හිතෙන කතාවක් රටේ දෙවනි පුරවැසියා අල්ලස් ගත්ත කතාවක්. මේවා ඉතින් අපිට ඇත්තටම ඇහෙනකොට වෙන රටවල්වල මේ වගේ දෙයක් වුණා නම් එහෙම දවසෙන් දෙකින් දාලා දුවන්න තමයි වෙන්නේ. එතකොට අපේ රටේ දෙවනි පුරවැසිය වශයෙන් හිටපු ජනාධිපති දැන් වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ තිරුපති යනෝ වඳින්න. අනේ වඳින්න යන්නේ කොහොමද? නිකන් කල්පනා කරලා බලන්න, වඳින්න යන්නේ කාගෙන් හරි කප්පමක් අරගෙන, එතනින් තමයි සන්තෝෂමක් අරගෙන තමයි ගිහිල්ලා ඒ රටට වඳින්නේ. මං අද උදේ වීඩියෝ එකක් දැම්මා මේ සම්බන්ධයෙන්. නොදත් කාරණා ටිකක් දැන් අරගෙන ඉන්න තමයි ඔබලත් එක්ක මේ ආවේ මේ වීඩියෝ එකකින්. හිටපු ජනාධිපති වත්මන් නගමැති යනව තිරුපති වඳින්න තමන්ගේ පොඩි එකයි, ඊට පස්සේ පොඩි එකාගේ පවුලයි, එයාගේ දරුවයි, මහගෑණි, අනිත් කට්ටියයි ඔක්කොම පිරිවරාගෙන මේ යනව මේ පෞද්ගලික ජෙට් යානයක් අරගෙන ඔහු තිරුපති යනවා. ඒ තිරුපති ගිය ජෙට් යානය ඔහුගේ පුතා කියන ඔහු නම නොදන්න ඔහුගේ හිතවතෙක් තමයි මේක දුන්නේ කියලා. නමුත් දැන් නම හෙළි වෙලා තියෙනවා. එතකොට මේ පවුල ඇත්තටම මේ ගත්ත සන්තෝෂම අපිට කමන්නේ මේ සන්තෝෂම් ගන්න නිකන් මේ සාමාන්‍ය මිනිහෙක් නා රටේ දෙවනි පුරවැසිය අගමැති. එතකොට මේ දීපු සන්තෝෂම් වශයෙන් මොකද්ද යාට දෙන්න තියෙන සන්තෝෂම? ඊට පස්සේ යම්කිසි දෙයක් මිනිහේ බලාපොරොත්තු වෙන්නේ මේව කරන්නේ. එතකොට මේ ජනාධිපති මේ අගමැති මේ විදිහට හිටපු ජනාධිපති වශයෙන් මේ හිටපු දැන් වර්තමාන අගමැති මේ ඉන්දියාවට ගිහපු ෆ්ලයිට් එකේ සාමාන්‍යයෙන් කුලිය මිලියන කොච්චරද? එතකොට මේ මිලියන ගාණක් වටින සන්තෝෂමත් දුන්නට පස්සේ ඒ අදාළ දුන්න පුද්ගලයා බලාපොරොත්තු වෙන සන්තෝෂම මොකද්ද? එතකොට මේ රටක පුරවැසියෙක් නම් නෝමල් පුරවැසියෙක් එක්ක කතා කරනවා නම් අපට කමන්නේ. මේ රටේ දෙවනි පුරවැසිය කරන මේ ඩීල් එක කොහෙන් කොතනින් කෙලවර වෙයිද කියලා වෙල කියන්න බෑ. නමුත් ඔහුගේ නම දැන් ඇවිල්ලා තියෙනවා. ඔහුගේ නම තමයි ශ්‍රී ලාංකික පුරවැසියෙක්. නමුත් ඔහුගේ නම තමයි වේලුපිල්ලේ කන්නාදන්. ඔහු මඩකල්පුවේ ඔහුගේ ගම වශයෙන් සඳහන් වෙන්නේ මඩකල්පුව. මොහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උගණ්ඩාවේ හිටපු කොන්සියුල වශයෙන් ඉඳලා තියෙනවා. එතකොට දැන් හිටපු කොන්සියුල වශයෙන් හිටියනම් එතකොට මේ දැන් මේ සන්තෝෂම දුන්නේ මොකකටද? හරිද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද මේ ලංකාවේ ජනා ඇත්තටම ලෝකේ නිකන් කල්පනා කරලා බලන්න මේ වගේ සන්තෝෂමත් දීපු අගමැති කෙනෙක් ගත්ත අගමැති කෙනෙක් ඉන්නවා නම් එහෙම ඔහුට අද අත්වන ඉරණම් මොකද්ද? ඔහු අද කොහෙටද කොයි මේ විශ්වාස භංගයක් ඇවිල්ලවල ගෙදර යන්න ඕන කාරණාව මේක. ඒක නිසා මේව සුළුවෙන් තකන්න බෑ. මේක ඇත්තටම ඒකයි අපි කියන්නේ මේ කාරණා සුළුවෙන් තකන්න එපා. අපේ අහිංසක මිනිස්සුෙකුට මේ වගේ ප්‍රශ්නයක් වුණා නම් එහෙම අල්ල චෝදනා මත ඔහු අවුරුදු ගානක හිරේ යන කේස් මේවා. ඒක නිසා ඇයි මුන් අපි මේ මේ තරම් අදීන જાතියක්ද? ඇයි අපි මෙහෙම සද්දාත් වෙන්නේ? අපි මේකෙන් පාට බහින්න ඕනේ. මේක අපි කල්ලියට ගේන්න ඕනේ. මේක මේ විදිහට කරන්න බෑ. මුන් අදවත් දැම්මත් මේ වලට පාඩම් ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මේව කවද ඉගෙන ගන්නද? මේක බලන්න මේ සාමාන්‍යයෙන් ගිය වටිනාකම දල වශයෙන් ගත්තොත් එහෙම ඩොලර් ඒවා. ඒක නිසා මේව දැන් සාමාන්‍යයෙන් මම ඉතාලි වල ඉන්න නිසා මගේ මම ලංකාවට යනකොට මට කවුරු හරි එක්කෙනෙක් උදව් කරොත් එහෙම ඒ කවුරු හරි පුද්ගලයා මට මේ ඉතාලි වලට ආවට පස්සේ මම එයාට එක්කගෙන යන්න පුළුවන්. මේ ඉතාලි වල පෙන්නලා ඔහු සන්තෝෂ කරලා යවන්න පුළුවන්. හැබැයි මම ඉතාලි මේ සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙක් මේ ඉතාලියේ ඉන්නේ. එතකොට මගේ රටේ දෙවනි පුරවැසියා මේ විදිහට එක්කෙනෙක්ගෙන් සන්තෝෂම් ගත්තට පස්සේ එයා මොන වගේ දේවල් කරන්න ඕද? ඔහු ගනුදෙනු කරන්නෙම මගේ මහ පොළොවත් එක්ක. ඔහු ගනුදෙනු කරන්නේ මගේ මහ පොළොවත් එක්ක. මොකද උන්ට අවුරුදු 5කට ලියලා දුන්නාට පස්සේ උන් හිතනවා මේ මහ පොළොව උන්ට සින්නක්ක ලියලා දීලා තියෙන ඕන දේවල් කරන්න පුළුවන් කියලා. නමුත් ඒක නිසා මේක කල්පනා කරන්න මේ වෙලාවේ අපේ මිනිස්සු මේ සද්දැතු ඉන්න එපා. මේ වෙලාවේ මේක හරියට අල්ලගෙන මේක හරියට අල්ලගෙන මුන් ගෙදර යවනකම්ම මේ සරණ ගෙනියමු. නැත්තම් අපිට මේ මහ පොළොව අපිට බේරගන්න බැරි වෙනවා. ඔයාලා නිකන් කල්පනා කරලා බලන්න මේ මහ පොළොවත් එක්ක ගනුදෙනු කරන මේ රෑ 12ට ඇවිල්ලිවල ඇග්‍රීමෙන්ට් සයින්
අයින් කරන මේ ඕ රාජපක්ෂ පරම්පරාවත් එක්ක මේ අපි මොනවද කරන්න කියලා අපිට අපේ නූපන් නූපන් දරුවොත් එක්ක මේ කරන ගනුදෙනුවක් මේක ලේසියට දකන්න එපා ඒක නිසා ප්ලීස් අපි කියනවා මේ වෙලාවේ කට්ටිය නැගිටින්න මේ වෙලාවේ අදීන ජාතියක් වශයෙන් ඉන්නවා හරි සිංහලයේ වශයෙන් ඉන්නවා නම් සිංහල ජාතියක් වශයෙන් ඉන්නවා නම් ශ්‍රී ලාංකික වශයෙන් ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ මේ වෙලාවේ නැකිලි වල පාට බැහැලි වල මේ ආණ්ඩුව පළවා හරින වැඩේ කරන්න ඕනේ මොකද රටේ දෙවනි පුරවැසිය මේ කරලා තියෙන බලු වැඩේ මේක අමන වැඩක් මේක රටේ මහා මේ මහා භූමියත් එක්ක කරපු මහා ජරා අමන අමනෝක්ෂණ ක්‍රියාවක් මේක මෙතෙන්දී අපි මේ විදිහට සද්ද නැති හිටියොත් මුන් හැමදාම උන්ට ලියලා දීලා තියෙන රාජවක්සලාට පෞද්ගලික දේපලක් වශයෙන් ලියලා දීලා තියෙන රටක් වශයෙන් මුන් අරගෙනවල මේක ඕන ඕන විදිහට මේව කරනවා ඉතින් බලන්න මේක මම ඒකයි කිව්වේ හැමතිස්සෙම දැන් මේව අපි සද්ද නැතුව ඉන්න තාක්කල් මේක අතාරින්න එපා මේකේ බලන්න ඉන්න දැන් ඉන්න මේ පෞද්ගලික මේ ගුවන් යානයේ හිමි පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂත් එක්ක ෆොටෝ තියෙනවා බැසිල් රාජපක්ෂත් එක්ක ෆොටෝ තියෙනවා නාමල් රාජපක්ෂත් එක්ක ෆොටෝ තියෙනවා චිචිත් ඕ කියන එකත් එක්කත් තියෙනවා රනිල් කියන එකත් එක්කත් ඉන්නවා රවි කරුණානායක කියන එකත් එක්කත් ඉන්නවා එතකොට මහින්දල ඊට පස්සේ මේ මහ බැංකුවේ දැන් අධිපති කරලා දාපු උන් හරිද උගේ උගුත් එකත් ෆොටෝ තියෙනවා එතකොට මුන් මේ විදිහට අපේ රටේ මේ මහා පුටුත් එක්ක මේ විදිහට ගනුදෙනු කරන මුන් මේ බ්ලැක් මනී කරන මේ ව්‍යාපාරිකයන්ට මේ විදිහට තැන දීලි වල අපේ රට කොතෙන්ටද ගෙනියන්නේ ඒක නිසා දැන් කල්පනා කරලා බලන්න මේ විදිහට දෙන්න එපා ඒකයි කියලා කියන්නේ ජේ.පී. එක ප්‍රමුඛ තුන්වෙනි බලවේගයකට මෙතන ඇත්තට වටනාගම තියෙන මෙන්න මේකයි දැන් තුන්වෙනි බලවේගය කියන මේ මිනිස්සු ඇත්තටම පිරිසුදු දේශපාලන චර්ත තියෙන කළු සල්ලිත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ දැන් නිකන් කල්පනා කරලා බලන්න දැන් මම රටේ දෙවෙනි පුරවැසිය මේ විදිහට කරනකොට මොන වගේ තත්ත්වයක්ද උදා වෙලා තියෙන්නේ දැන් ඒක නිසා මම ශ්‍රී ලාංකිකයන්ට මේ වෙලාවේ ඉල්ලනවා මේ වෙලාවේ හරියට පාර්ථ බහින්න මේක හරියට ගන්න කේස් එක මේක රටේ දෙවෙනි පුරවැසිය මේ කරන්නේ රටේ භූමියත් එක්ක කරන ගනුදෙනුවක් ඒක නිසා කොතනින් කෙලවර වෙයිද කියන්න දන්නේ නැහැ ඒක නිසා කරුණාකරලා කියන මේක මේ විදිහට තකන්න එපා අඩුවෙන් තකන්න නැතුව මේක හරියට අල්ලගෙන ඉවල් අපි මුන් ගෙදර යවනකම් මේ අරගලය කරමු මං කියන සියලුම දෙන ශ්‍රී ලාංකිකයන්ට පාට බහින්න මේ වෙලාවේ මේක රටේ දෙවෙනි පුරවැසිය කරපු අවනෝක්ත කියාවක් මේකෙන් කොතනින් කෙලවර වෙලා අපේ රට නවතීද දන්නේ නැහැ ඒක නිසා මම සියලුම ශ්‍රී ලාංකිකයන් ඉල්ලනවා මේ වෙලාවේ හරියට පාට බැහැලිවල අපි මේක මේ ආණ්ඩුව ගෙදර යනකම් මේ ජේ.පී. එක ප්‍රමුඛ ආණ්ඩුවක් ගේනකම්ම මේ අරගලය කරමු කියලා ඉල්ලීම කරමින් ඔයාලට දැන් තේරෙනවා ඇති අපේ මේ හඬ මේ කට්ටිය මිලින කරන්න හදනෝ කට්ටියගේ අපේ දැන් එද සබ්ස්ක්‍රයිබ් ටිකත් සමහර දීපුවෙන් සමහරවුන් ගලවලා ගන්නෝ හේතුව තමයි මේ මුන්ට ඒ කියන්නේ රාජපක්ෂල මේ විදිහට ඉන්න සියලුම දෙනාගේ දැන් අපේට තියෙන හඬ අවම කරන්න අපේ සබ්ස්ක්‍රයිබ් ගලවනෝ ඒක නිසා ඔබලාට මම යෝජනා කරනවා අපිට මේ වෙලාවේ ශක්තියක් වෙන්න අපි ශ්‍රී ලාංකිකයන්ට ශක්තියක් වෙනවා ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එක ගහන්න මේ වෙලාවේ ගහලිවල මේ වීඩියෝ ෂෙයා කරන්න මේක හඬ යන්න ඕනේ මේ වෙලාවේ තුන්වෙනි බලවේගයට කරන්න පුළුවන් හොඳම ආයෝජනය තමයි මේ අපි කරන්නේ ඒක නිසා අපේ රටට ජේ.පී. එක ප්‍රමුඛ තුන්වෙනි බලවේගයක් ගේන්න අපි උපරිම දේ කරන්න ඕනේ මේ වෙලාවේ මේ හොර පැලැන්තිය මේ මහින්ද රාජපක්ෂ මේ රනිල්ලා මේ රවි කරුණානායකල මුන් ඕ කියන ඕ පැලැන්ති ටික ඔක්කොම එලවල මහ පොළොවේ හරියට හිට ගන්න පුළුවන් නායකයෙක් බිහි කරනකම් මේ සටන ගෙනියමු ඔබ සැමට ස්තුතියි ආයිබෝන්